මේ උත්සව සමවලදී දකින විශේෂම කාරණය තමයි ගිය නත්තල් සහ ජනවාරි උත්සව සමයේදී වෙළෙන්දන් විසින් යම් යම් ආකාරයේ කෘතීම හිඟයන් ඇති කිරීමෙන් හෝ අවශ්‍ය ඉල්ලුම සැපයීම පිළිබඳ නිවැරදි දත්ත පාරිභෝගික අමාත්‍යාංශය හා අදාළ බලධාරීන් විසින් ඉටු නොකිරීම නිසා විශාල ලාභ ඉපයීමේ ක්‍රියාවලියක නියැලලා ඉන්න බව. ඇත්තටම මේ පිළිබඳ දත්ත අපිට ලැබුණේ මේ පිළිබඳව හොයන්න ගිහිල්ලා නෙවෙයි, රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් පිළිබඳව විශේෂයෙන්ම අර විශේෂ පාරිභෝගික බද්ද ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක එහි ආදායම අඩුවීම පිළිබඳව කරුණු දක්වන්න ගිහිල්ලා තමයි මේ දත්ත අපිට ආවේ. එකෙන් මේ රට තුල සිදුවෙමින් පැවතිච්ච මහා බරපතල කොල්ලයක්, ඇත්තටම මිනිසුන්ගේ බත්පතින් කරන කොල්ලයක් එළිදරව් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ ගැන පාර්ලිමේන්තුවේ අපේ කාරක සභාව නියෝජනය කරන සියලුම ගරු මන්ත්‍රීතුමාලටත් විශේෂම රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් අපේ ස්තුතිය පිරිනමනවා. දැනට මේ රටේ මේ බඩු මිල පිළිබඳ කාරණේ සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධානම ආයතනය වෙළඳ හා වාණිජ අමාත්‍යාංශය හා පාරිභෝගික අධිකාරිය, එවැගේ මේ පාරිභෝගික අධිකාරිය එක්ක ගැටගැහිලා මේ සංඛ්‍යාලේඛන දත්ත පවත්වා ගැනීම විශේෂම රට ඇතුලේ කරන නිෂ්පාදනවල හෙක්ටොකොබ්බකඩුව පර්යේෂණ ආයතනය කරගෙන යනවා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනවා. ඊට අමතරව රටට ගෙනෙන ආනයිනික භාණ්ඩ සම්බන්ධයෙන් අපේ රේගු දෙපාර්තමේන්තුව යම් යම් දත්ත තොරතුරු පවත්වාගෙන යනවා. හැබැයි අපි දැකපු දෙයක් තමයි මේ ආයතන අතර අන්තර් සම්බන්ධයක් නෑය කියන කාරණේ. ඒ වගේම ඉතා කනගාටුම කාරණේ තමයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළ හිටියා මෙවැනි අධික මිලට මේවා විකුණවන බව දන්නවා වුණත් ඒ පිළිබඳ දත්ත තිබුණත් ක්‍රියාමාර්ග ගන්න බෑ. මොකද එහුන්ගේ පනතට අනුව උපරිම සිල්ලර මිල ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරන්න නැතුව උන්ට ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා. අපි දන්නවා මේ උපරිම සිල්ලර මිල, එහෙම නැත්නම් මැක්සිමම් රිටේල් ප්‍රයිස් කියලා අපි කියන MRP එක විහිළුවක් බවට පරිවර්තනය වුණා ගෝඨාභය රාජපක්ෂ කාලේ පොල් ගෙඩියට හැම දෙයකටම උපරිම සිල්ලර මිල නියම කරන්න ගිහලා ඒක විහිළුවක් බවට පත් වුණා. බාණ්ඩ මිල අහස උසට ගියා. තේ ලැබිච්ච ඒ නරක අත්දැකීමත් එක්ක ඒගොල්ලෝ ඒක දැන් කරන්නෙම නැහැ. නමුත් ඒගොල්ලෝ කළ යුතු දේ ඒක නෙවෙයි. ඒගොල්ලෝ කළ යුතු දේ තමයි මේ මන්ත්‍රීතුමාලත් ප්‍රශ්න කරපු දේ. එහෙනම් මොකද්ද ඕගොල්ලන්ගේ ආන්ත්‍රණය මේ බඩු මිල පාලනය කරන්න? දැන් අපිට පේනවා වරායෙන් ගොඩ බහින ගාන පිටකොටුවට එන ගාන නාරාහෙන් පිට කිලෝමීටර් කීපයක් මෑතින් තියෙන නාරාහෙන් පිට ගාන අතර 200ක පමණ පරතරයක් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පවතිනවා. ඒ වගේම මේ යම් යම් භාණ්ඩ මේ තමතර ආහාර භාණ්ඩනේ උදාහරණයකට සිමෙන්ති යකඩ වැනි අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ භාණ්ඩ ඒ වගේ ඒවා සම්බන්ධෙනුත් මේ ක්‍රියාවලිය මේ විදිහටම ක්‍රියාත්මකයි. ඒ නිසා මේ මැදිහත් වීම ඉතා අත්‍යවශ්‍යයි මේ සම්බන්ධයෙන්. ඉතින් පසුගිය කාලේ පසුගිය මාස කීපේ ප්‍රශ්නයක් පැන නැග්ගා රටලුණු සම්බන්ධයෙන්. මොකද ඒවා ගෙන්නුවේ බොහෝ දුරට ඉන්දියාවෙන්. ඒ නිසා බොහෝ දෙනෙක් ඒවට බොම්බයි ලුණු කියලා කියන්නේ අර බිගානියන් කියන එකට. ඉන්දියාව මේ පිළිබඳ තහනමක් දැම්මා. ඔවුන්ගේ මැතිවරණ සමයේ හිඟයකින් තොරව මේ බොම්බයි ලුණු ලබා දීම සඳහා. නමුත් දැන් අපිට ආරංචි වෙලා තියෙන මේ අර්බුදයත් එක්ක මේවා එළිදරව් වීමත් එක්ක ඉන්දියන් ආණ්ඩුව ශ්‍රී ලංකාවටත් මාලදිවයිනටත් යම් සහනයක් දෙන්න යනවායි කියලා මේ මැතිවරණ කාලය ඉකුත් වෙන්න පෙර. දැන් මැතිවරණය ආරම්භ වෙනවා මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා. ඒක ජූනි 2 වෙනිදා අලුත් ආණ්ඩුව පිහිටවනකම් මේ මැතිවරණ ක්‍රියාවලිය වට කීපයකින් ක්‍රියාත්මක වෙන්න නියමිතයි ප්‍රාන්ත සියල්ලේම. ඒට ප්‍රථම මේක ලිහිල් කිරීමට ලිහිල් කළා ලංකාවට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉන්දියන් ආණ්ඩුව ක්‍රියා කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ ගැන අපි අපේ සතුට ඉන්දියන් රජයට ප්‍රකාශ කරන්න කැමැති. මොකද ලංකාවේ ලොකු ලුණු ගලවන්න වෙන්නේ අගෝස්තු වලින් පස්සේ. ඒ නිසා ඊට පෙර මේ ප්‍රශ්නය මැදිහත් වෙනවා. ඒක මොකද්ද මෙතන ප්‍රශ්නේ? ඉන්දියාව හිටියඩියේ මේක තහනම් කළා නෙවෙයි. ඒ පිළිබඳ දැනුවත් භාවයක් වෙළඳ අමාත්‍යාංශයට තිබිය යුතු තිබුණා. ඒකට මැදිහත් වීමක් කළ යුතුව තිබුණා. ඉතින් ඒක කරපු නැති එකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි පළමුවෙන්ම ඉල්ලා හිටිනවා රජයෙන් කරුණා කරලා නිදහසට කරුණු දක්වන්නේ නැතුව නීතියේ තියෙන ඇතැම් බාධක පෙන්වන්නේ නැතුව ඔබ අපි දැක්ක සමාජ මාධ්‍ය මර්ධනය කරන්න නීති ගෙනාව කඩිනම
අපි දැක්කා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලි බිල වැඩි කරන්න විරුද්ධ වුණාම පාර්ලිමේන්තුවට යෝජනා ගෙනල්ලා ඔහුව ඉවත් කිරීමට තිබිච්ච හදිස්සිය ඒ හදිස්සිය මේවා සම්බන්ධයෙන් නැත්තේ ඇයි මේ අල ලුණු හාල් මැස්සන් පාම් පිටි කිරි පිටි සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලනය කිරීමට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපට තියෙනවා ඒ වගේම මේ තොඟ සංගවාගෙන සිටින මේ ක්‍රියාවලිය මේ යාන්ත්‍රණය මැඩපැවැත්වීමට කිසිම විකල්ප මාර්ගයක් නැති බව දැනට අපිට පේනවා. ඒ නිසා අපි තීරණය කළා පක්ෂයක් හැටියට අපි ඉදිරි කාලයේදී මේ පිළිබඳව අදහස් තියෙන ලෝකයේ මෙවැනි දෑ සිදු කරන ක්‍රියාදාමයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව අපි යාන්ත්‍රණයක් ඉදිරි කාලයේදී ලබා දෙන්න. ඒ අතරේ අපි පාරිභෝගිකයන් ඉල්ලා හිටිනවා ඔබේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න. ඔබ 2022 දී පෙන්නපුවේ අභිමානවත් නැගී සිටීම. පැය 14ක් විදුලිය කපනකොට, තෙල් පෝලිං වල තෙල් ඇමති ඔබව තම්බනකොට, තෙල් පෝලිං වල මිනිස්සු මේ යනකොට, ගෑස් පෝලිං වල මිනිස්සු මේ යනකොට, ගෑස් ටැංකි පිපිරෙනකොට, නිහඬව බලා නොහිට 300,000ක හමුදාවක් ඔබව මර්ධනය කරන්න තියෙන වෙලාවෙදිත් ඔබ නැගී සිටපුවේ අභිමානවත් නැගිටීම මේ අවස්ථාවේදිත් අවශ්‍යයි. මේ අවස්ථාවේදිත් මේ ප්‍රශ්න කිරීම අවශ්‍යයි. මෙතෙන්දි මම දැක්ක සමහර මාත්‍ය විශේෂම ආණ්ඩුවට සම්බන්ධ එක මාධ්‍යයක් හා ආණ්ඩුව ඇමතිවරයෙක් පවත්වගෙන යන එක මාධ්‍යයක් මේ අපේ කමිටුව හා මේ මා පිළිබඳව යම් යම් හැල්ලු කිරීම් කරන්න උත්සාහ කරන ජනතාව අන්දවන්න හදනවා අපෝ නොමග යවලා තියෙනවායි කියලා මේ තොග වෙලෙන්දු කිව්වයි කියලා මම බොහොම පැහැදිලිව කියන්න ඕනි අපි එහෙම සංඛ්‍යාලේඛන වලට නොමග යන අය නෙවෙයි අපි අපේ ඉතිහාසයේ පුරාම නිවැරදි කරුණු හොයා බලලා කරලා තියෙන්නේ කවුරු හරි කියනවනම් අපි වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා තියෙනවායි කියලා රේගු දෙපාර්තමේන්තුව ලබා දීපු සංඛ්‍යාලේඛනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන වලට පටහැනිව කවුරු හරි වෙලෙන්දෙක් ඉන්නවා නම් කියන්න මම රේගුවෙන් ගත්තේ මෙන්න මේ ගානට 2023 ලුණු මේ ඒ හැබැයි රේගුව කියලා තියෙන්නේ මේ ගානේ කියලා රේගු ඉන්වොයිස් එක අපිට පෙන්වන්න කියලා මම කියනවා. අන්න එහෙම වුණොත් අපි ඒක පිළිගන්න ලෑස්ති. එහෙම නැතුව කටකතා අපි පිළිගන්න ලෑස්ති නැහැ. අපි රජ්‍ය ආයතනයේ වෙච්ච රේගු දෙපාර්තමේන්තුවේ කස්ඩෙක් එක මත පදනම් වෙලා තමයි මේ සියලු දේ කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ තව කාරණයක් මේ ඇතැම් මාධ්‍ය වලට ඇවිල්ලා කියලා තිබුණා. මේ මුං ඇට අපේ ලයිස්තුවේ තිබුණා. හැබැයි මුං ඇට ගෙන්වීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තහනම් කළා. අපි බොහොම වගකීමෙන් කියනවා 2020 ඉඳන් 23 දක්වා කාලය තුල රටට මුං ඇට ගෙනල්ලා තියෙනවා කාට හරි ඒ ලයිස්තුව අවශ්‍ය නම් ඒ ලයිස්තුව ලබා දෙන්නත් අපි සූදානම් ටොන් එකක් දෙකක් නෙවෙයි සිය ගාණක් ටොන් මුං ඇට ගෙනල්ලා තිබෙනවා 23 වර්ෂයේදී මට කුෂිකර්මතුමා කෝ එතුමා බලපත්‍ර දුන්නේ නැහැ කියලා එතුමා කුෂිකර්මතුමාට පස්සේ නමුත් මුං ඇට ගෙනල්ලා තියෙනවා 23 වර්ෂයේදීත් ඒවා සමහරු හිතනවා මේ බීජ කියලා නෑ බීජ නෙවෙයි සුපිරි වෙළඳ සැල්වල සුපිරි වෙළඳ ජාලා විසින් ඒවා ගෙනල්ලා තියෙනවා ඒ නිසා අපි මේ බොහෝ ඇත්තන්ට කියන්න කැමති තමන් නොදන්නා ශේෂ්ඨ ගැන කතා කරන්නේ නැතුව මේ தත්ත්වය පිළි අරගෙන මෙම දෙයක් වෙනවා කියලා පිළිගන්න මොකද මහජනයාට අපි කියන ඕන කෙනෙකුට නාරහෙම්පිල් පොලට ගිහිල්ලා රත්මලානට ගිහිල්ලා පිළියන්දලට ගිහිල්ලා මීගොඩට ගිහිල්ලා ඒ වගේම රට වටේ තියෙන වෙනත් ඕනම ආර්ථික මධ්‍යස්ථානයකට ගිහිල්ලා සිල්ලර කඩේකට ගිහිල්ලා මේ ඇත්ත දැනගන්න මේ ඇත්ත අපි හැම සඳුදම මම ඒක වගකීමෙන් කියනවා මගේ Facebook ගිනුමේ මම මේ මිල ගණන් පළ කරනවා ගොඩ බෑ මේ මිල අපිට තොග මිල ලබා දුන්නොත් තොග මිල හා සිල්ලර මිල පළ කරනවා. ඒ අනුව ඔබට දැනුවත් වීමක් ලැබෙනවා ඔබෙන් කොපමණ මුදලක් අහේතුකව කොල්ල කනවද කියන එක ගැන. ඉතින් ඒ ඒ ඒ ක්‍රියාවලිය අපි යෝජනා කරනවා මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කරන්න. ඒ වගේම මේ රටේ පාරිභෝගික නිදහස අගයන පාරිභෝගික අයිතිය පිළිබඳ පෙනී ඉන්න සෑම සංවිධානයකටමත් මේ අයුක්තියට එරෙහිව නැගී සිටින්න කියලා. ඒ වගේම ඉදිරි කාලයේදී මේ අපේ Facebook මගින් ලබා දෙන මේ தත්ත්වය මිටරා විද්‍යානුකූලව මුළු රටේම ජනතාවට දැනුවත් වෙන්න ලබා දෙන්නත් අපි වැඩපිළිවෙලක් සකස් කරනවා කියන එකත් ප්‍රකාශ කරන්න ඕනේ. දැන් කොහොමද මේ රටේ ඩොලර වල தත්ත්වය කොහොමද වෙන්නේ? දැන් මේ රේට් එකක් පොඩි මිනිස්සු එක්ස්පෝටර්ස්ලටත් පොඩ්ඩක් එක දැල්ලා තියෙනවා. මොකද මේ වෙන ගේම් එකක්ද මේ රටක් විදිහට ප්ලේ කරන්න මොකද මේ? නෑ මෙහෙමයි දැන් මේ මම ඊයේ ට්විටර් පණ වීඩියෝකුත් මේ එක්ස්පන් වීඩියෝකුත් ඇරියා. ඇත්තටම මේ සමහර අය පෙන්වන්න උත්සාහ කරනවා මේ ශේෂ ආර්ථික හාස්කමකින් රටේ සංචිත ඩොලර් බිලියන 5 දක්වා වැඩි වුණා. ඒ ඩොලර් බිලියන 5 තියෙනවා ඩොලර් බිලියන 1.5 චීනය විසින් ලබා දීපු. ඒ 1.5 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ තමයි ලබා දුන්නේ. හැබැයි ඒක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අපේ ආනයන ගෙන්වීමට අපට
ඩොලර් සංචිත වැඩි කරන්න වෙනවා අඩුම ගානේ මාස 4ක ආනයන ගෙන්නීමට තියෙන ශක්තිය අපට ලබා ගත්තාම තමයි ඒකයිද සම්පහ පාවිච්චි කරන්න වෙන්නේ. ඒ අනුව ඇත්තටම පරිහරණය කළ හැකි ඩොලර් සංචිතයේ 3.5. ඒ වගේම 2012 අප්‍රේල් 12 අපි ණය ගෙවීම පැහැර හැරීමෙන් පස්සේ මේ දැන් අප්‍රේල් 12 වෙනකොට ඒ කියන්නේ අවුරුදු දෙකක් පිරෙනකොට අපි පැහැර හරින ලද ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6කට වැඩි. එහෙනම් මේ ණය ගෙවුවා නම් ඩොලරයට වෙන දේ කාටවත් පැහැදිලි. ඒ වගේම රජය ප්‍රකාශ කළා ඒගොල්ලෝ බහු පාර්ශවීය ණය සහ ද්විපාර්ශවීය ණය ඩොලර් බිලියන 1.8ක් පමණ ආපසු ගෙවන ලද බව. ඒකත් ණය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කළත් අපි බංගලි දේශයේ ණය සෙටල් කළා. ඒ වගේම ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණය අපි ඒවා පියෙව්වා. ඒක එක තමයි ණය ගෙවීමේ ක්‍රමවේදය ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදය. හැබැයි ඒ අතර කාලය තුල ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව අපට ඩොලර් බිලියන 3ක් දීලා තියෙන බවත් කවුරුවත් කියන්නේ නැහැ. 1.8 ආපහු ගෙවපුවා කියලා මිසක් අපිට 3ක් දුන්නු බව කවුරුවත් කියන්නේ. ඉතින් මේ ඇත්ත తත්වේ පෙන්වන්නයි අපි මේක කළේ. නමුත් අපි දැක්කා මේ ඇතැම් ජනමාධ්‍යවල මේවා මේ කුහකයෝ මේවා පිළිගන්න ලෑස්ති නැහැ රටේ දියුණුව වර්ධනය කියලා තියෙනවා. රටේ පවතින తත්වය ගැන මේ පවතින తත්වය ගැන අපි එහෙම කුහක වෙන්නේ නැහැ. 2022 තිබිච්ච తත්වය හා දැන් తත්වය අතර ගත්තාම තිබෙන తත්වය ගැන අපිට පැහැදීමක් තියෙනවා. නමුත් අපි බොහොම පැහැදිලිව කියනවා මේකෙන් මුලාවට ලක් වෙන්න එපා. ණය ආපසු නොගෙවීම විසින් හා අපට බහුපාර්ශවීය ආයතන විසින් ලබා දීලා තියෙන අලුත් ණය විසින් තමයි මේ ස්ථාවරත්වය අපි ළඟා කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි නැවතත් අවධාරණය කළා කියනවා ජුනි මාසයට පෙර ජනාධිපතිතුමාට මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බැසිල් රාජපක්ෂගේ උවමනාවට මැතිවරණ පැවැත්වීම නෙවෙයි කළ යුත්තේ. මැතිවරණය කොහොමත් පැවැත්වෙනවා නොවැම්බර් මාසයේදී මහ මැතිවරණය. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා මේ ඉදිරි අවුරුදු 10ට රට ස්ථාවර කරන්න. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා ජනතාවට විශේෂයෙන්ම මේ රටේ දුප්පත්කම දෙගුණයකින් වැඩි වුණු බව ලෝක බැංකු වාර්තාව ප්‍රකාශ කරලා තියෙනවා. 112 තිබිච්ච දුප්පත්කම, ඒ කියන්නේ ඩොලර් 3.65ක් දිනකට නොලැබීමේ තත්ත්වය 126 දක්වා වැඩි වෙලා තියෙනවා කියලා ලෝක බැංකුව කියලා තියෙනවා. දෙගුණයකින් මිනිස්සු දුප්පත් වෙලා තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. ඒ නිසා ඒ දුප්පත්කමේ ප්‍රශ්නයට විධිමත් විද්‍යාත්මකව මුහුණ දෙන්න. ඒ වගේම අපි තාම තරයේ විරෝධය පළ කරනවා මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් එයාගේ ඉතුරුම් වලට ලබා දීලා තිබිච්ච ඒ සහනය, එහෙම නැත්නම් ඒ අනුපාතය 5% දක්වා අඩු කිරීම ගැන. මොකද මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතමුන් තමන්ගේ බේත් හේත් ටික ලබා ගන්න ජීවත් වෙන්නේ මේකෙන්. ඒකට මෙවැනි බාධකයක් එල්ල කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. අඩුම ගානේ මේ 15% සීමාව ඔවුන් සම්බන්ධයෙන්වත් පවත්වගෙන යන්න. අපි අහන්නේ මහ බැංකුවෙන් හා ආණ්ඩුවෙන් එක දෙයයි. විශේෂයෙන් බැංකු වලින් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ පමණ අක්‍රිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 616ක්, මහජන බැංකුවේ 280ක්, ලංකා බැංකුවේ 336. ඒවා අය කර ගැනීම ඒක ලෝකෙ තියෙන ලොකුම අනුපාතයක්. මහජන බැංකුවේ 15%කට අධික ප්‍රමාණයක් අක්‍රිය ණය ප්‍රතිශතයක්. ඒ ණය අය කරගන්න නැතුව මේ රටට මෙහෙවරක් කරපු මේ අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ EPF එක ETF එක හා විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන මේ ජනතාව, මේ අයට මේ බාධාව, මේ බර දැමීම ඔවුන් මරණය කරා කැඳවාගෙන යන ක්‍රියාව. ඒ නිසා ඔවුන් අද ඇඬු කඳුලෙන් ඉන්නේ. එය වහාම වෙනස් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. කළ යුතුවන්නේ අක්‍රිය ණය දීලා තියෙන ජාවාරංකාර ව්‍යාපාරික ආණ්ඩුව ඇමතිවරු ඇතුළු ජාවාරංකාර ව්‍යාපාරිකයන්ගෙන් ඒවා අය කර ගැනීම. ඇත්තටම ව්‍යාපාර බංකොලොත් වෙච්ච අයත් ඉන්නවා ආර්ථික අර්බුදේ නිසා. ඒ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේවා බැංකු වලට පොළු තියතිය බොහොම හොඳ ධනකුවේරෙන් හොඳ ව්‍යවසායදායකින් හැටියට සුපෝකභෝගී ජීවිත ගෙවන කීප දෙනෙක් වෙනුවට මේ අහිංසක වැඩිහිටියන්ගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ගිනුමට දක්වපු මේ කැපිල්ල අපි බොහොම පිළිකුලෙන් යුතුව හෙලා ගන්න. ඒ වගේම මතකද මේ වෙලාවේ දැන් අපි තියෙන මැදිවරණ සමය පිටුපළන මේ තියෙන්නේ. ඔබතුමා හිතන්නේ දැන් අපි දකින්න පක්ෂවල අර්බුද ඇවිල්ලා තියෙන මේ කොහොමද රටේ දේශපාලන ස්ථාවරක බලන්න. විශේෂයෙන් ඔය ශ්‍රී ලංකා දැන් පක්ෂයේ මේ වැඩසටහන මේ ප්‍රශ්න පොඩක් කතා කරගමු. මේමය ඒ පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි එකක් පිළිගන්න ඕනේ. මේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොදුවේ හැම පක්ෂයකටම දැන් ප්‍රශ්න තියෙනවා. පක්ෂයේ නායකයා හා ඔහුවටා ඉන්න සුළු පිරිසක් විසින් පක්ෂයේ ව්‍යවස්ථාවට, පක්ෂයේ සාමූහිකත්වයට බාධා වෙන පරිදි කටයුතු කරනවා කියන එක ගැන චෝදනා හැම පක්ෂෙම තියෙනවා. එක පක්ෂයක නෙවෙයි හැම පක්ෂෙම තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දැන් උසාවියේ ගෙනihin තියෙනවා. ඉතින් උසාවියේ ඒක විසඳෙන්න හෝ
දිග්ගැහෙන්න පුළුවන්. ඒක විසඳා ගැනීම සඳහා ඔවුන් සාකච්ඡා ක්‍රියාදාමයකින් විසඳා ගැනීම කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් රටේ මේකේ තියෙන වැදගත් ප්‍රශ්නේ තමයි දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණ කොමිසම මීට වඩා දැඩි නීති රීති ගෙනා යුතුයි. මැතිවරණ කොමිසමටයි ඒ දේශපාලන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂ බවට පිළිගන්නකොට මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවාද කියන එක ගැන සොයා බැලීමක් මැතිවරණ කොමිසම විසින් කළ යුතුයි. පසුගිය දවස්වල දේශපාලන ඇස්වීමකදී උතුමා ප්‍රකාශයක් කරා මේ රටේ අනාගතය වෙනස් කරන ජනාධිපතිවරණයක් ගෙනවා කියලා. එළියේ ජනතාව හිතන්නේ පාර්ලිමේන්තුවක රණවක ඔබතුමා ආවොත් මේ රට වෙනස් කරයි කියලා. ඔබතුමා ආවොත් ඇත්තට වෙනස් කරන්න පුළුවන් කියලා. මෙහෙමයි මම එන්න මට ඡන්ද දෙන්න එපා. මේ රටේ මිනිස්සු බහුතරයක් ඡන්ද දෙන්න ඕනේ. ඒ සඳහා පක්ෂ කණ්ඩායම් පෙළගැහෙන්න ඕනේ. මම එකක් බොහොම විශ්වාසයෙන් කියනවා. මේ රටේ අපි අමාත්‍යංශ කරපු අය අපි නිකන් හීන දකින අය නෙවෙයි. අපි නිකන් පොතේ උගත්තු නෙවෙයි. ඒ වගේම අපි නිකන් මේ බොරු ප්‍රභූ පන්තියට ආරෝපණය වෙච්ච පිරිසක් නෙවෙයි. අපි වැඩ කරලා තියෙනවා. අමාරු අභියෝග ජය අරගෙන පෙන්වලා දීලා තියෙනවා. මම ඒව අමුතුවෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේම 2007 ඉඳන් මම කරපු සෑම අමාත්‍යංශයකම මූල්‍යමය වශයෙන් සියලු ආයතන ශක්තිමත් කරලා තියෙනවා. රටේ අමාරුයි කියලා කියපු ලංකා විදුලි බල මණ්ඩලයේ කාන්තේ නීතික සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය වැනි දෑ කරලා තියෙනවා. අභියෝගාත්මක දැවැන්ත ව්‍යාපෘති කරලා තියෙනවා. මම බොහොම වගකීමෙන් කියනවා අපි පිය පෙබරවාරි 14 වෙනිදා රට ඉදිරියේ තබපු වැඩපිළිවෙල. ඒක මාක්ස්වාදයේ, ධනවාදයේ, එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදයේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ, ජාතිකවාදයේ, ලිබරල්වාදයේ, මේ හරිතවාදයේ, මේ ඕනවාදියෙකුට එකඟ වෙන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි කුසලතා පරපුරක් අපසතුයි. අවුරුදු 3ක් ඇතුළත රට බංකොලොත්භාවයෙන් මුදාගෙන නැවත වතාවක් වැදගත් නිෂ්පාදන ආර්ථිකයක් හා අපනයන අභිමුඛ ආර්ථිකයක් කරා ගෙන යාමටත්, වැදගත් දේශපාලන සංස්කෘතියක් රටට අඳුන්වා දීමටත් අපිට හැකි වෙනවා කියන එක අපි කියනවා. ඒකෙදි අපි ප්‍රධාන අරමුණ දක්වන්නේ පවුලේ ආදායම වැඩි කිරීම, රටේ ආදායම වැඩි කිරීම හා පවුලේ වියදම අඩු කිරීම හා රටේ වියදම අඩු කිරීම කියන මේ මූලික ප්‍රශ්න හතර විසඳීම තමයි අපේම වැඩපිළිවෙලේ. එදා ඔබතුමා මේ පක්ෂ ඇස්වීමේදී මේ කියනවා ගෝඨාභය බලයට පත් වීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කරා කියන පාස්කු භාරයකට. එළියේ ජනතාව නම් කියන්නේ ඔබතුමාලා පාස්කු භාරය ගැන කලින් නම් දැනගෙන හිටියා නම් ඇයි ඒ සඳහා ක්‍රියාමාර්ගයක්වත් ගත්තේ නැත්නම් මේ විදියට තොරතුරු පසුගිය දවසේ මෛත්‍රී පාසිරිසේන කෙටු ජනාධිපතිතුමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරන මේ පාස්කු භාරයකට. මේමයි ඉතින් පාස්කු ප්‍රහාරය ගැන ඉතින් ඔය කාරණා අපි අනන්ත වාරයක් කියලා තියෙනවානේ. අපට නම් පෞද්ගලිකව එහෙම එකක් දැනුම් දීලා තිබුණේ නැහැ. ආරක්ෂක අංශවලට එහෙම එකක් දැනුම් දීලා දෙන විදිහේ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ තමයි අපි දැනගත්තේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනීමේ ක්‍රියාවලිය ආරම්භ වුණේ පොව් රාජපක්ෂලා නැවත බලයට ගෙනීම ආරම්භ වුණේ පාස්කු ප්‍රහාරයට පෙර 2015 වුන් පරාජය වෙච්ච දවසේ ඉඳන් රට ඇතුලේ කොටි නැවත නැගිටිනවා. එම නැත්තම් සිංහලයා ඉවරයි, බෞද්ධයා ඉවරයි, ඒ වගේම ඉස්ලාමීය මූලධර්මවාදී ආය කල්ලි කණ්ඩායම් වලට උඩගෙඩි දෙන ක්‍රියාවලි ගණනාවක් රටේ සිදුවීම් ගණනාවක් වුණා. ඒකේ කූට ප්‍රාප්තිය තමයි දින 52 කුමන්ත්‍රණය. ඉතින් ඒ නිසා මේ 2015 ඉඳන් ගෝඨාභය රාජපක්ෂ කියනවා නම් ඔහු නිරපුවේ කුමන්ත්‍රණයකින් කියලා. ඔහු බලයට පත් උනේ කුමන්ත්‍රණයකින්. ඔහුගේ වැඩි ඕනේ, ඔහුගේ පුරවැසිකම ඉවත් වීම පිළිබඳ නිවේදනය නිකුත් උනේ ඔහු ජනාධිපති වෙලා මාස 3කට පස්සේ. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණ කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය ගැන ඇමරිකාවේ තානාපතිට දොස් කියනවා නම් ඇමරිකාවත් ඒකට වග කිව යුතුයි. මොකද ඔහුගේ පුරවැසිභාවයේ ඉවත් කිරීමේ නිවේදනය නිකුත් නොකර තියෙනකොට නිල නිවේදනය ඔහුට ජනාධිපති වෙන්න ඉඩ දීම ගැන. ඒ නිසා අපිට තව කතා කරන්න පුළුවන් මේ රටේ තෙල් අරමුද හදපු ඇමතිලා ගැන, තෙල් පෝලිං හදපු අය ගැන, ඒවර හම්බු කරන් ගිය අය ගැන, මූල්‍ය ශේෂ්ත්‍රය පාලනය කරපු අය ගැන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවද්දි මහ බැංකුව වැඩ කරපු ආකාරය ගැන, උද්දච්ච විදියට හැසිරීම ගැන අපි ඒ සියල්ලම එක කුමන්ත්‍රණයක කොටසක්. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පලවා හැරීම කියන එක කුමන්ත්‍රණයක් නම් ඒක කළේ පීඩාවට පත්වෙච්ච 120,000ක් විසින්. සමහරවිට කියන්න පුළුවන් එළියේ ජනතාව අදහස් කරන්න පුළුවන් පාටිචාන්දි රණවක මාතා ගෝඨාභයත් එක්ක තරහයි. මේමයි අපිට කායකවත් පුජ්ජලික තරහවල් නැහැ. හැබැයි මම එකක් කියන්නම්. ගෝඨාභය මහත්තයාට නම් අපිත් එක්ක පොඩි ඇරියස් එකක් තිබුණා. මොකද අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න, අර්ජුන ඇලෝසියස් අල්ලන්න, ඒ වගේම සහරාන් කල්ලියේ මහමොලකරු අල්ලන්න කියලා ඇවිල්ලා. හැබැයි අත්තරන් ගොඩ ගත්තේ මාව. ගෝඨාභය ගැන අපි අනුකම්පා කරා. මේ මාතා සදාන් කරා මේ බාර්පර් මිත්‍යා
මෙමයි බාර් පර්මිට් ගැන අපිට දැනට අදහසක් කියන්නේ අපි දන්නේ නැහැ කොච්චර බාර් පර්මිට් දීලා තියෙනවද කොහොමද කින්දමන්ද කියන එක ගැන ඉදිරි කාලයේ ඒ ගැන සොයා බලලා අපි වාර්තා කරමු. දුරාපද කොමසාරි ජෙනරාල් මේ එම්ජී කුසිනී මහතා පසුගිය දවසේ සමුග සාකච්ඡාවේදී සඳහන් කළා මේ මත්පැන් බෝතල් රිලේබල් ගැන. ඒදී ඔහු සඳහන් කළේ නම් ඔහුගේ නිලධාරීන් එකතුලා ඒ රිලේබල් සම්බන්ධ සියල්ල නතර කරා කියලා. මෙහෙමයි ගුණසිරි මහත්තයාට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ගුණසිරි මහත්තයා කියන්නේ පළපුරුදු නිලධාරියෙක්. හැබැයි 2018 තමයි හොර ලේබල් කියන්නේ හොර ලේබල් නෙවෙයි ලේබල් ස්ටිකර් එක අඳුන්ලා දුන්නේ සහ අර ඩිජිටල් එම්බ්ලම් එක අඳුන්ලා දුන්නේ 2023 අගෝස්තු 10 වෙනිදා අපේ කමිටුව ඉදිරියේ ඒවා වංචනිකයි කියලා ඔප්පු කරනකම් කීයක් ලේබල් ඇල්ලුවද දඩ කීයක් ගැහුවද කියලා මම රේගු දෙපාර්තමේන්තුවේ මේ සුරබ්බ දෙපාර්තමේන්තුවෙන් දැනගන්න කැමතියි. අපේ දේශපාලනය පාර්ලිමේන්තුව ඇතුළත තුළ විවිධ නිලධාරීන් දේශපාලඥයින් අතර විවිධ අර්බුද තියෙනවා. දේශපාලඥයින් අතර මේ විදිහට අර්බුද තියෙද්දී රටක් කොහොමද ගොඩනගන්නේ? මේ මායිත ඒක මේ රටේ තියෙන අවුලනේ රටේ රට බංකොලොත් වුණාම ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හැම දේශපාලඥයම හැම පුරවැසියම හැම ව්‍යාපාරිකයම හැම ආගමික නායකයම හැමෝ අතරෙම මේකට විසඳුම මේකයි මේකයි කියලා තම තමන්ගේ විසඳුම් ඉදිරිපත් කරන්න තම තමන්ගේ පුජ්‍යලික ന്യാයපත්‍ර ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඉතින් ඒක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ මේ වියවුලක් තියෙනවා. නමුත් මම එකක් කියන්න කැමතියි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යන මේ ක්‍රියාවලියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි කාරණා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා අතර පුළුල් එකඟතාවයක් තිබිය යුතුමයි. නැත්තම් අර LRT ව්‍යාපෘතිය නතර කළා වගේ කවුරු හරි මේ ව්‍යාපෘතිය නතර මේ ක්‍රියාවලිය නතර කරොත් ඇවිල්ලා තමන්ගේ හුතු මතයට රට නැවත 2022 යනවා. ඒ නිසා ජනාධිපතිගෙත් වගකීම තමයි තමන් තනියෙන් මේවට ක්‍රෙඩිට් දාගන්න නැතුව සියලු පක්ෂ විපක්ෂක එකතු වෙලා අඩුතරමින් මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. මොකද ඒක රටට බලපානවා ඉදිරි දශකයේ සඳහා. මෙවර මැතිවරණය නම් බොහෝ වෙනස් වෙයි. මොකද අරගලයක් තිබිලා ගොඩාපේ අයින් කරා වගේ ඒ අර්ගලය කරනකොට ජීවනාන් 225ම අපිට එපා කියලා. නමුත් ඒ 225ම මූණු තමයි විවිධ පක්ෂාදාන නැවත මේ ජනාධිපතිවරණයට මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒක නෙවෙයි කිව්වේ. ඇත්තටම මේ 225 කතාව මේ ගෝඨාභය මහත්තයාගේ හදපු එයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ නිර්මාණයක්නේ. 225 එපා රට කරපු රජයේ නිලධාරියෙක්ගේම ඔහු ලී කුවාන් යූ වෙයි, ඔහු පුටින් වෙයි, ඔහු මහතීර් මොහොමඩ් වෙයි, ඔහු දුටු ගැමුණු වෙයි, ඔහු මේ අනගාරික ධර්මපාල වගේ ජාතිය ගලවගනි 225 ඉන්නේ හොරු. ඔක ගෝඨාභය මහත්තයා ගෙනාපු එකක්නේ. ඒකේ පුස්ස අපි දැක්කනේ. ඒකේ පුස්ස බලයට පත් වුණාම අපි දැක්කනේ ඒක සම්පූර්ණේ මාධ්‍ය ව්‍යාපාරයේ ගෙන ගියා මොනතරම් රට රැවැට්ටුවද කියලා. ඉතින් 225 ඇතැම් විට වංචනික හොරු ඉන්නවා. ඒක ඇත්ත. පෞල්වාදයේ කරපින්න ගත්ත අය ඉන්නවා. ඒ වගේම ජාවාරම් වලින් සල්ලි උපද ගත්ත අය ඉන්නවා. මාධ්‍ය වැරදි විදිහට භාවිතා කරන අය ඉන්නවා. හැබැයි හැමෝම එහෙම නෑ. හොඳ මිනිස්සු ඉන්නවා. ඒ වගේම දේශපාලනය ගැන අවංකව මේ සිදුවෙන කාරණා ගැන පසුතැවෙන අය ඉන්නවා. වැරදි හදාගන්න සූදානම් අය ඉන්නවා. ඒ අය කවුද කියලා තීරණය කරගන්නත් අලුත් පිරිසක් දේශපාලනයට කැඳව ගන්නත් විශේෂයෙන්ම අධ්‍යක්ෂීම් සහිත වෘත්තීය වේදීන් පිරිසක් දේශපාලනයට කැඳව ගැනීමත් දැන් සිදුව යුතුයි. අපි කරගෙන යන්නේ කාර්යභාරය. ඒ නිසා මේ සරල බසින් මේ 225ම එකයි කියනවා වගේ කතාවලට අපි ගමන් කළා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුවෙන් පිටත බලවල් හදන්න උත්සාහ කරන බලවේග වලට උඩගිනි දෙන්න අපි නම් සුමාරු කියන්න පුළුවන් මේ පෞද්ගලිකවන කතාව විදිහට අර්ගලිය සම්පූර්ණව බෑන් කරේ අර්ගලිය සම්පූර්ණ නිර්මාණය කරේ ජනතා විමුක්ති පෙරමුණ කියලා විවිධ කැමැතිවලු අපට ඇහුණා කියලා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණද නිර්මාණය කරන නිර්පාක්ෂික අර්ගලයක් නිර්පාක්ෂික වඩා ඒක සර්වපාක්ෂික අර්ගලිය. අපිත් හිටියානේ ජනතා විමුක්ති පෙරමුණත් හිටියා, එක්සත් ජාතික පක්ෂයත් හිටියා, සමගි ජන බලවේගයත් හිටියා, ඕට්ටුවට ජනදී දීපු මිනිස්සුද ඒක සර්වපාක්ෂික අරගලයක්. දෙමළ මුස්ලිම් පක්ෂවල ඇත් හිටියා. ඒක සර්වපාක්ෂික අරගලයක්. ඒක ජනතා විමුක්ති පෙරමුණ කරපු දෙයක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ නම් ගියා පාර්ලිමේන්තුව වටලන්න කියලා ගිහිල්ලා එතන කිව්වා. කියන්නේ කාවත්? අර පාර්ලිමේන්තුව වටලන්න කියලා සුනිල් හඳුන්නෙට්ටි මහත්තයයි, ලාල්කාන්ත මහත්තයයි, බිමල් රත්නායකයි ගිහිල්ලා කිව්වම අරගලේ කී දෙනෙක් කාවත්? ජනතා විමුක්ති පෙරමුණේ ආයාචන පාර්ලිමේන්තුව ගිනි තියන වැඩේ ආවේ නැහැ. ඒ වගේම ඒ අය සම්බන්ධයෙන් රයිල් වික්‍රමසිංහ මේ වෙනකන් ගත්ත පියවරකුත්. හැබැයි අරගලය කරපු මිනිස්සු 6000 කිරේද? ඒකයි ඒක ඒකෙන් පේනවා මොකද්ද මේකේ තත්ත්වය. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.